බුදු හිමි වැඩි මග රැලි හිමි පානෝ රහතුන් වැඩි මග වැඩි හිමි පානෝ දහම් සුවඳ පතුරන හිමි පානෝ වන්දිමු පුදමු පින්වත් හිමි පානෝ සසර ගමන් මග දුක බව දැනුණා විසිරුණු සිත බුදු දහමට නැමුණා ගිහි ගෙය ඇරදා සසුනට බැඳුණා බවුන් වඩන්නට වනයට ඇදුණා සිතට දැනෙන්නට දහම් දේශනවා නිවන් පුරට යන පාර කියනවා දහම් ආසන සිත් පිනෙන් පිරෙනවා විතරාගී වී සංසුන් වෙනවා උගත් දහම් පද ලොවට බෙදන්න අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අපි බොහෝ දෙනා ජීවිතයේ සිල්පද පහ ආරක්ෂා කරගෙන සමාජ යුතුයකම්, දුවදරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරමින් යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙනවා කියන තැන නවතිනවා. අමුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගයේදී භව නිරෝධය කියන තැනට යන්න ඒ ප්‍රමාණවත්ද? කියලා සීලයට අදාළ අංග තුනක් තියෙනවා. ඒතර සම්මා වාචා කියන්නේ ආ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප වලින් බැහැර වෙනවා. සම්මා කම්මන්ත කියන්නේ ආ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීමෙන් අයින් වෙනවා. සම්මා ආජීවෝ කියන්නේ ආ වැරදි ආජීවයන්ට යන්නේ එයා මත් වතුර වෙනදම් කරන්නේ නැහැ, මස් මාංශ වෙනදම් කරන්නේ නැහැ, වෙඩි බෙහෙත් වෙනදම් කරන්නේ නැහැ, තුවක්කු පිස්තෝල වෙනදම් කරන්නේ නැහැ, වහල් වෙනදම් සත් වෙනදම් කරන්නේ. ඒ සම්මා ආජීවය තුළ යතුළු ශක්තිමත් වෙනවා. දැන් ඒතකොට මේ සීලයට අදාළ අංග තුන ශක්තිමත් වුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයෙන්. ඒතකොට මේ සීලයට අදාළ අංග තුන සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයෙන් පෝෂණය නොවුනොත් මොකද වෙන්නේ? අපි සීලයට ළඟ නවතිනවා. ඕක තමයි සීලය ළඟ නවතින හැට වෙලා තියෙන්නේ. ඒ සීලය සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෙන් පෝෂණය වෙලා නැහැ. සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයෙන් සීලය පෝෂණය වුණා නම් ඒ සීලය එයා අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය සංවරය කරා අරගෙන සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියන අංගයන් කරා එයා අරගෙන යනවා. ඒතකොට එයා සීල්පද පහෙන් පරිපූර්ණයි. ආජීව අට්ටමක සීලය කියන සම්මා ආජීවෙනුත් එයා පරිපූර්ණ වෙච්ච තැනදී ඊළඟට එයා 7 වෙනි 6 වෙනි මාර්ගාංගය තුළ වැඩෙනවා. මොකද සම්මා වායාම. සම්මා වායාමෝ කියන්නේ කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් එයා අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් එයා කරන්නේ නැහැ. නොකරා වූ අකුසල් වලට එයා යන්නේ අන සම්මා වායාමය. සම්මා වායාමයෙන් වැඩුණාට පස්සේ තමයි සම්මා සතිය සකස් වෙන්නේ. ඒතකොට සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද? එයා කුසලයේ අකුසලයේ අඳුරනවා. අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. එයා සම්මා දිට්ඨිය, මිත්‍යා දෘෂ්ටි අඳුනනවා. මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙලා සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙනවා. එයා ධර්මයේ අධර්මයේ අඳුනනවා. අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුල. දැන් මාර්ගාංග 7ක් වැඩිලා අවසාන මාර්ගාංගය තමයි සම්මා. සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පංච නීවරණයට අඩපත් වුණා වූ හිතක් ඇති වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණයට අඩපත් වුණා වූ හිත තමයි සම්මා සමාධිය කියන්නේ. ඒ නිසා අපි සීලය කියන තැන අපි නවතිනවා නම්, පංචශීල පද පහ සමාදන් වෙලා අපි නවතිනවා නම්, ඒ නැවතීම තුළ අපිට කවදාක්වත් සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධිය වැඩෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට මේ මාර්ගයේ ශක්තිමත්ව වඩාගෙන අපි ඉස්සරහට යන්න නම් අපි සීලය තුළින් අපි දක්ෂ වෙන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන විදර්ශනාමය නුවණ ජීවිතයට එකතු කරගන්න. ඉතින් තමයි සීලයේ අර්ථය. එහෙම නැතුව අපි සීලය තුල රැඳිලා ඉඳලා සිල්පදපා තුල රැඳිලා ඉඳලා මරණාසන්න මොහොතේ අපි ආයිමත් මිනිසෙක් වුණොත් අපි ආයිමත් මීටත් වඩා විනාශකාරී සමාජයක තමයි මිනිසෙක් වෙලා ඉපදෙන්නේ. අපි සීලය සිහිපත් වෙලා දෙවියෙක් වුණත් අපි ආයිමත් කවදාද නැවත සතර අපායකට වැටෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරේ सारा संख कल्प लक्ष कोटि प्रकोटि गा पठित समुपन्न मेरमीन इपदेमीन आप गमन कपमी आप गमन दी अपे में पठित समुपन्न ऐश्वर्य बुद्रजान वासेला दसदास गान अतीते अभी दकलते नोकल बुद्रजान वासे देशना कर अतीते संसारे अभी सिल समाधान वेन वेन एंड सुसु सिल रेदी एक गोड़ा गया वो दिज्जकूट पार्वते डोड़ा विशाल है कि बुद्रजान वासे देशना कर එච්චර සංසාරේ අපි සිල් සමාදන් වෙලා තියෙනවා. නමුත් කොච්චර සිල් සමාදන් වුණත් අපි මේ ජීවිතේ දැන් මොකද කරන්නේ? ආයිමත් සිල් පදපා සමාදන් වෙවි ඉන්නවා. සංසාරේ අච්චර සිල් සමාදන් වුණත් අපිට කවදාක්වත් තාම ධර්මයේ විදර්ශනාවට අදාළව යම් ශක්තියක් අපි ජීවිතේට එකතු කරගෙන නැහැ. ඒ සීලය කියලා දැන් අපි නැවතුණා. ඒ නිසා නිරේතුරුව දකින්න සීලය කියන්නේ සංස්කාරයක්. සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි. ඒ නිසා සිල්පද පහ සමාදන් වීමෙන් අපිට කවදාක්වත් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය කියන කාරණේ මතු කරගන්න බෑ. ඒ නිසා සිල් සමාදන් වෙනවා වගේම ඒ සමාදන් වුණා වූ සීලය තුලින් අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඉන්ද්‍රිය සංවරය උපයෝගී කරගෙන විදර්ශනාව මතු කරගන්න අපි දක්ෂ වෙනවා. එතන තමයි දක්ෂභාවය. එහෙම නැතුව අපි සීලය තුල නැවතුනොත් බුදුරජාන් වහන්සේ කොතනකවත් කියන්නේ පින් කළොත් සුගතියට යනවා කියලා කොතනකවත් කියලා නැහැ. බුදුරයන් වහන්සේ කොතනකවත් කියන නැහැ පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව කියලා. උපාදානයයි භවය සකස් කරන්නේ. මරණාසන්න මොහොතේ අපේ උපාදානය සකස් වෙන්නේ කුමටද? ඊට අදාළ භවය සකස් වෙන්නේ. කොච්චර සිල් සමාදන් වුණායි කියන කාරණේ ඒකට ගලපන්න බෑ. මොකද අපි තුල සිල් සමාදන් වුණත් ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වැඩෙනවා නම් මරණාසන්න මොහොතේ අපේ සිත සකස් වුණේ යම් දෙයක් උපාදානය කරගන්න ඊට අදාළව ප්‍රතිසන්දිය යන. දැන් සමහර මිනිස්සු වෙනවා මුළු ජීවිතේම පින් කරනවා. පන්සල් හදනවා, ආරණ්‍ය හදනවා, පින් කරත් එයාගේ ගෙවල් දොරවල් ඉඩකඩම් වලට එයා කැමතියි. දැන් එක මහත්ෙක් ඉන්නවා එයා කෝටිපතියෙක්, එයා අප්‍රමාණ පින් කළා. මරණාසන්න මොහොතේ එයා මැරුණාට පස්සේ ගමේ පන්සලේ ආමුදුරෝ පාංශකූලෙදි කියනවා මේ මහත්යාට හත් දවසේ දානයක්, තුන් මාසේ දානයක් බණක් කියන්න ඕනේ නැහැ. මේ මහත්යා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කියලා. මොකද එච්චරටම පින් කළා, සිල්පද පහ රැක්කා. නමුත් ස්වාමීන් වහන්සේ එහෙම කිව්වත් මේ මහත්යා මැරිලා කොහෙද ඉපදෙන්නේ? අර කෝටි ගාණක් වටින ඉඩමක පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් වෙලා ඉපදෙනවා. එයි මරණාසන්න මොහොතේ උපාදාන පත්‍ය භව උපාදානයේ බැඳී යාම සකස් වුනේ දේපල කෙරේ. අන්න ගිහිල්ලා දීපලේම පරදත්ත රූප ජීවිතයේත් එක්කලා ඉපදෙනවා. දැන් එක අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මට දරුවන් 7 දෙනෙක් හිටියා. බාල දරුවෝ දෙන්නම, ගෑනු දරුවෝ දෙන්නම කසාද බැඳලා හිටියේ. අවුරුදු 25ක් දන් දුන්න අම්මා කෙනෙක්. මේ අම්මා මැරෙනවා. මැරිලා ඒ නිවසේම පරදත්ත රූප ජීවිතයක් වෙලා ඉපදෙනවා. එයි මරණාසන්න මොහොතේ උපාදාන පත්‍ය භව උපාදානය ඇති උනේ අර ගෙදර ඉන්න ගෑනු දරුවෝ දෙන්න. වින උපාදානය උනේ නැහැ. ඒ නිසා නිරේතුරුවම පින් කළාය කියලා සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව මරණාසන්න මොහොතේ අපේ හිත බැඳී යන්නේ කුමටද? ඊට අදාළවයි ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුළ ශක්තිමත් වෙලා ඊළඟට කර්මය කර්මඵල විශ්වාසය තුළ ශක්තිමත් වෙලා මැරෙන මොහොතේම ඊළඟ උපතක් තියෙනවායි කියන විශ්වාසය ඇති කරගෙන නිරේතුරුව දන් දෙමින් සිල් ආරක්ෂා කරගනිමින් නිරේතුරුවම සම්මා සංකප්පයන් තුළ ශක්තිමත් වෙනවා. උනාට සම්මා සංකප්පයන් කියන්නේ කේන්ති ගන්නෙ නෑ, ද්වේෂ කරන්නේ නෑ, වෛර කරන්නේ නෑ, ඒ වගේම හිංසාවන් කරන්නේ නෑ. මොකද නිරේතුරුව හුඟක් දෙනෙකුට කේන්ති යනවා. සිල්පද පහ සමාදන් වුණා සමාරුට හරියට කේන්ති යනවා. එහෙම කේන්ති යන කෙනෙක් කියන්නේ එයා කවදාකවත් සීලය තුලින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන නැහැ. සම්මා සංකප්ප නොවඩා සම්මා වාචාවන්ය අතුල වැඩියා. සම්මා කම්මන්තයන්ය අතුල එතනදි කවදාකවත් සම්මා වාචා කම්මන්තයන්ගෙන් ගත යුතු ප්‍රයෝජන Tamanට ගන්න බෑ. සීලය රැක්කත් ද්වේෂය ආපු ගමන් සීලය යට කරගෙන අකුසලිය මතුවේ. ඒ නිසා නිරේතුරුවම एक तनक मम शीले तुला इन्नवा मम दाने तुला इन्नवा मम मैत्रिये කියන ඉන්නවා කියන එක තැනක නතර වෙන්න ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නෑ. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙලා අපි දක්ෂ වෙන්න ඕනේ සම්මා සමාධියෙන් එළියට එන්න. ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතකින් එළියට එන්න. අපි මේ ජීවිතේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගත්තේ නැත්නම් උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුළ අපි කොහේ ඉපදෙයිද කියන කාරණයක් අපි කියන්න දන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ අපි උතුම් සෝවාන් ඵලය කියන කාරණේ සාක්ෂාත් කරගන්න ගිහි පින්වතුන්ලාට අදක්ෂ වුණොත් ආයිමත් අපිට තව ශාසනයක් මුණ ගැහෙන්නේ අවුරුදු 150කට පස්සේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ පරමායුෂ අවුරුදු 80000ක් කියන කාලෙට. එන මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 80000ක් වෙන තව අවුරුදු 150කට වැඩි යනවා. අවුරුදු 150ක්. එතෙක් මේ ලෝකයේ තුල තියෙන්නේ අබුද්ධෝත්පාද කාලයක්. තෙරුවන් අතුරු දහන් වුණා වූ කාලයක් තමයි අපිට මුණ ගැහෙන්නේ. ඉතින් එවැනි කාලයක ආයිමත් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ අපිට මුණ ගැහෙන්නේ අපි කොහේ හිටියත් මිත්‍යා දෘෂ්ටික භාවයටයිපත් වෙන්නේ. අපි මේ ජීවිතයේ සිල්පද පහ රැකලා මරණාසන්න මොහොතේ සීලය සිහිපත් වෙලා අපි දිව්‍ය ලෝකෙට ගිහිලා ඉපදුණත් දිව්‍ය ලෝකයේ අවුරුදු 10000ක් ජීවත් වුණත් ආයිමත් පල්ලෙහාට වැටෙද්දී අපි වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටික ලෝකයකට. බුදු තෙරුවන් ලෝකේ නැහැ. ඒ නිසා මේ අනතුරයි බුදුරජාණන් වහන්සේ අපිට මතු කළා කියන්නේ. ඒ නිසා අපි මේ ජීවිතේත් අපි හදන්නේ සීලය තුල නැවතිලා ඉන්න නම් ඒ කියන්නේ අපි සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කරගත්තා වගේ මේ ශාසනයත් අහිමි කරගත්ත කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා සීල්පද පහ සමාදන් වෙන්න, නිරේතුරුව ඒ සීලය ආවර්ජනය කරන්න, ආරක්ෂා කරගන්න. ආරක්ෂා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම සීලය විදර්ශනා නුවණින් දකින්න කියලා. කොහොමද සීලය විදර්ශනා නුවණින් දකින්නේ? සීලය තුලින් අපිට ලැබෙන ආනිසංස මොනවද? අපේ කීර්තිරාවේ පැතිරෙනවා, අපි ඕනම සභාවක් ඉදිරියට නොබිය යනවා. අපි සිහිමුලානොවී මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. මේ සෑම සංස්කාරයක් අනිත්‍ය කියලා දකින්න කියනවා. ඒ වගේම සංසාරයේ සිල් සමාදන් වෙලා අපි සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා, සක්‍රියා වෙලා ඉඳලා තියෙනවා, සුජම්පතිය වෙලා ඉඳලා තියෙනවා, ස්ත්‍රී රත්නය වෙලා ඉඳලා තියෙනවා. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා. ඒ කියන්නේ ඇයි? සීලයේ තියෙන සංස්කාරය අනිත්‍ය නිසා. ඒ නිසා නිරේතුරුවම සිල් රකිමින් ආවර්ජනය කරමින් මේ සීලය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්න කියනවා. දැකලා නිරේතුරුවම සීලය තුලින් සතර සතිපට්ඨානය නැත්නම් කායනුපස්සනාව මතු කරගන්න කියනවා. ඒ නිසා සීලය ගැන නතර වෙලා ඉන්නේ නැතුව හැම වෙලාවම සීලය උපයෝගී කරගෙන අර ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන, ඒ කියන්නේ සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සමාධිමත් හිතෙන් සතර සතිපට්ඨානය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා දැස් දෙක පියාගෙන පුටුවක වාඩි වෙලා හරි කමක් නැහැ, ඇඳක හාන්සි වෙලා හරි කමක් නැහැ. දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා මේ ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කරන්න කියලා. සතර සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. මේ ආස්වාසයේ හිත යොමු කරන්න කියනවා. මොකද හිත විසිරෙන හිතක් එක අරමුණකට ගන්න නම් යම් අරමුණක් කෙරේ හිත මුල පිට ගන්න වෙනවා. නැත්නම් හිත දුවනවා. නිරේතුරුව හිත දරුවන් කෙරේ දුවනවා, මුණුපුර කෙරේ දුවනවා, වතු පිටි කෙරේ දුවනවා. එහෙම දුවන හිත එක තැනක නවත්තන්න එක නිමිත්තකට හිත ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර පහසුම නිමිත්ත හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමැති පහසු ඉරියව්වකින් වාඩි වෙලා මේ නාසයේ අගට හිත යොමු කරලා නිරේතුරුව මේ ආස්වාසයේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම දකින්න ජීවත් වෙන්න කියනවා. ආස්වාසය ඉහළට ගන්නකොට ඇති වෙනවා කියලා දකිනවා, පල්ලෙහාට පාස්වාසය එනකොට නැති වෙනවා කියලා ඇතිවීම නැතිවීම දකිමින් ටික මොහොතක් ජීවත් වෙති බුදුරයන් වහන්සේ කියනවා ඒ ආස්වාස ප්‍රාස්වාසයේ නිමිත්ත නිසා හිත සංසිඳෙනවා කියලා. ඒ සංසිඳුණා වූ හිතෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපයේ දෙතිස් කුණුපයක් හැටියට දකින්න කියලා. මේක කේස් ලොම් නිය සම්දත් මස් සැටනහර ඇතමිදුළු මේ වගේ ලේ සරව සෙම් සොටු මේ ආදී වශයෙන් මේක කොටස් 32ක් කරලා දකින්න කියනවා. මේ කොටස් 32 වෙන වෙන වශයෙන් දැකලා නිරේතුරුවම මේ රූපය තුල මම කියලා, මගේ කියලා, මටේ කියලා දෙයක් නැහැ කියලා නිරේතුරුව දකින්න කියනවා. මොකද මේ රූපය කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය, තෘෂ්ණාව නිසාමයි අපි නිරේතුරුව අකුසල් කරගන්නේ. මේ මගේ ඇස, මේ මගේ කන, මේ මගේ නාසය, මේ මගේ දිව, මේ මගේ ශරීරය, මේ මගේ පුතා, මේ මගේ දුව, මේ මගේ මුණුපුරා මිනිබිලි, මේ මගේ නිවස කියලා අපි සෑම දෙයක්ම මගේ කරගෙන ජීවත් වෙනවා. නමුත් ඒ කිසිම දෙයක් අපිටයි හේතුන් නිසා සකස් වෙලා, හේතුන් නිසාම නිරෝධය වෙලා යන දෙයකට අපි මගේ කියලා ගන්නා වූ මේ දෘෂ්ටිය විඳින්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක කඩලා බලන්න කියනවා. අර ඇට වර්ග 25ක් තියෙන මුන් තියෙනවා, කව්පි තියෙනවා, හාල් තියෙනවා. මේ වගේ ඇට වර්ග 32ක් තියෙන එකට කලවම් කරපු ගෝණියකින් මේ මුන්, මේ කඩල, මේ මෑ, මේ මිනේරි වශයෙන් මේ ඇට වෙන් කරලා දකින්නවා වගේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශරීරයේ කොටස් 32කට කඩලා බලන්න කියලා. මේ කෙස්, මේ ලොම්, මේ නිය, මේ සම්, නේදත් මේ විදිහට මේ කොටස් 31 ගලවලා බලන්න කියනවා. මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද කියලා. මානසින් මේ කොටස් 32 ගලවලා බලද්දී කොතැනකවත් අපිට මෙතන සත්වයේ පුද්ගලයෙක් හමු වෙන්නේ නැහැ. මෙතන මගේ පුතා, මගේ දුව, මගේ මුණුපුරා, මගේ මිනිබිරි කියලා කෙනෙක් මෙතන හමු වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ අර විනාශ වෙලා ජලාවටපත් වෙන කුණුක කොටස් 32ක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා මේ කුණුක කොටස් 32ට හිත යොමු කරලා මේක කුණු වෙනවා, මේක ගඳ ගහනවා, මේක ඕජාව ගලනවා, මේක නිලමැස්සෝ අහනවා. අවසානයේ මේ දෙතිස් කුණුපේම සතර මහා ධාතුවට, මහ පොළවේ පස් වලට මුහු වෙනවා නුවණින් දකින්න කියනවා. එහෙම දකිමින් ජීවත් වෙන්න කියනවා. එහෙම දකිමින් ජීවත් වෙනකොට මමයේ, මගේ, මේ රූපය තුල මම ඉන්නවාය, මගේ රූපය තුල මගේ ආත්මය තියෙනවාය, මේ රූපය සදාකාලිකය, මේ රූපය මම ඊළඟ ජීවිතේ නැවත උපදිනවායි කියන මේ මමත්වයේ දැඩිභාවය සියුම් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න කියලා. සතර මහා ධාතුවක් කියන්නේ මේක පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර කොටකට දකින්න කියලා. ශරීරයේ තියෙන ඝන ස්වභාවය පඨවිය හැටියට ගන්නවා. ශරීරයේ තියෙන දව ස්වභාවය ආපෝ ධාතුව හැටියට, වායෝ ස්වභාවය වායු ධාතුව හැටියට, ප්‍රස්න ස්වභාවය තේජෝ ධාතුව හැටියට ගන්න කියනවා. එහෙම අරගෙන මේ කොටස් හතර නුවණින් දකින්න කියනවා. හරක් මරණ කෙනෙක්ගේ හරකෙක් මරලා හරකාගේ බොකු, හරකාගේ බඩවැල්, හරකාගේ ඇට, හරකාගේ මස්, හරකාගේ සම් හතරමං හන්දියක තියාගෙන විකුණනවා වගේ මේ ශරීරයේ කොටස් හතරක් කරන්න කියනවා. කොටස් හතරක් කරලා නිරේතුරුව මේක සතර මහා ධාතුවක් හැටියට නුවණින් දකින්න කියනවා. ඔබ මේ ශරීරයේ තියෙන කඩ ස්වභාවය, මස් ටික, කටු ටික මේවා ඔක්කොම එක ගඩක් ගන්නවා. ශරීරයේ තියෙන ද්‍රව ස්වභාවයක් තියෙනවා, ලේ, සෙම්, සොටු, සරුව මේවා තව ගොඩක් ගන්නවා. ඒ වගේම වායු ස්වභාවයක් තියෙනවා, තේජෝ ස්වභාවයක් තියෙනවා. නිරේතුරුව මේ මමය, මගේය කියලා දකින, මගේ පුතා, මගේ දුව, මගේ මුණුපුරා, මගේ මිනිපිරි කියලා දකින මේ අපිට අයිති නැති රූපය කොටස් හතරක් කරලා කඩලා දකින්න කියනවා. එහෙම දකිද්දී ඔබ මොකද්ද දකින්නේ? මේක අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා ඔබ දකිනවා. මේ සතර මහා ධාතුව නිරේතුරුවම කුණු වෙනවා, ගඳ ගහනවා, නිලමැස්සෝ ආනවා. මේක නැවත බාහිර සතර මහා ධාතුවටම මුහු වෙනවා කියලා දකිමින් රූපය තුල මම ඉන්නවාය, මගේ රූපය, මේ ආරූපය තුල මගේ ආත්මය තියෙනවායි කියන මෙන්න මේ දෘෂ්ටියෙන් බැහැර වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපය මරණානුස්සතියක් හැටියට දකින්න කියලා. තමන් දැස් දෙක පියාගෙන දකිනවා තමන්ගේ යම් දවසක මොහොතක තමන් මිය ගියාට පස්සේ මේ සිරුර ගිහිල්ලා සුසාන භූමියකට දානවා. දවසක් දෙකක් තුනක් යනකොට මේ මලමිනිය නිල් පාට වෙනවා, ඉදි වෙනවා. මේකෙන් ඕජාව ගලනවා. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ඕජාව ගලනවා. නිලමැස්සෝ අහනවා. මේක කුණු වෙනවා, පණුව ගන්නවා. සත්තු ඇවිල්ලා මේක කඩාගෙන කනවා මනසින් දකින්න කියනවා. ඊට පස්සේ මේක කාලා යොරුණාට පස්සේ ඇට කටු ටික විසිරීලා තියෙනවා නුවණින් දකින්න කියනවා. ඒ ඇට කටු ටිකත් අවසානයේ මහ පොළවේ සතර මහා ධාතුවටම මුහු වෙනවා දකින්න කියනවා. එහෙම දකිමින් නිරේතුරුව තමන් මේ මගේ, මගේ කියලා තියෙන මේ ඇස් දෙක කවදා හරි පවුලේ සුසාන භූමියේ පසට එකතු වෙලා තියෙනවා නුවණින් දකින්න කියනවා. අපි කොච්චර මේ මගේ ඇස, මේ මගේ කන, නාසය, දිව, ශරීරය, මනස, මේ මගේ රූපය, මේ මමය කියලා මේක කොච්චර මමත්වයේ දැඩිභාවයෙන් පෝෂණය කළත් කවදා හරි දවසක මේක පවුලේ සුසාන භූමියේ පසට එකතු වෙනවා නුවණින් දකින්න කියනවා. මගේ දරුවා, මගේ මුණුපුරා, මගේ දුව, මගේ පුතා, මේ සෑම දෙයක්ම, මේ සෑම රූපයක්ම කවදා හරි අර පවුලේ සුසාන භූමියේ පසට එකතු වෙනවා නුවණින් දකින්න තියෙනවා. දැකලා නිරේතුරුවම මමයේ මගේ කියලා මේ ඇති කරගන්නා වූ දැඩි භාවයෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද රූපය කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වයේ දැඩි භාවය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කෙරෙහි ඇති කරගන්නා වූ මමත්වයේ දැඩි භාවය නිරේතුරුව අපිව අකුසල් කරාමයි අරන් යන්නේ. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව වඩලා පුහුණු වෙන්න කියනවා. තමන් පදිංචි ගියන් විදර්ශනාවෙන් දකින්න කියනවා. තමන්ගේ ඉඩකඩම් දීපල මේ සෑම දෙයක්ම මට අයිති නෑ, මං කවදා හරි මේ දේවල් දාලා යනවා කියලා දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අද ජීවත් වෙද්දී දැස් දෙක පියාගෙන දකින්න, හෙට උදෑසන මං මැරුණොත් මේ සියල්ල මං දාලා යනවා කියන කාරණේ දකිමින් ජීවත් වෙන්න කියනවා. මොකද අපි එහෙම දකින්නේ නෑ. නිරේතුරුව බලාපොරොත්තු ඇති කරගන්නවා පුතා ගැන, දුව ගැන, මුණුපුරා මිනිබිරි ගැන, ගෙවල් දොරවල් ගැන. ඒ බලාපොරොත්තු ඔස්සේ ජීවත් වෙනවා. මරණානුස්සතිය අපි ජීවිතේ කිට්ටුවට ගන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මරණය ජීවිතේ කිට්ටුවට ගනිද්දී අපි ධර්මයට ලං වෙනවා. මරණය ජීවිතෙන් ඈතට දාන්න අපි ධර්මයෙන් ඈතට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සෑම දවසකම දැස් දෙක පියාගෙන මොහොතක් හිතන්න කියනවා, හෙට උදේට මම මැරුණොත් මේ සියල්ලම මං දාලා යනවා කියලා. එහෙම කියලා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න කියනවා. මේ රූපය මට අයිති දෙයක් නෙමෙයි, මේ මොහොතේ මේ රූපය මගේ කරගෙන ජීවත් වුණත් ඊළඟ නිමේෂයේදී මම මැරුණොත් මේ රූපය අයිති අර මහ කුලවේ පසට කියලා නුවණින් දකින්න කියනවා. මේ දරුවා මේ මුණුබුරා මේ මිනිබිරි මගේ කරගෙන ජීවත් වුණත් හෙට උදෑසන මම මැරුණොත් මේ සියලු දේම මට අයිති නෑ කියන කාරණේ දකින්න කියනවා. එහෙම දැකලා නිරේතුරුවම අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක් කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සීල්පද පහ රකින්නවා නම් ඒ සීලය තුලින් ඔතෙන්ට යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඔතෙන්ට යන්න නැතුව අපි සීල්පද පහ රැකගෙන මම ශක්තිමත් කියලා හිතනවා නම් ඒ ශක්තිමත් භාවය අපි දුකටම ඇදලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. හරි මේ දැන් තේරුණානේ. බුදු හිමි වැඩි මාග වැඩි හිමි පානෝ, රහතුන් වැඩි මාග වැඩි හිමි පානෝ, දහම් සුවඳ පතුරන හිමි පානෝ, වන්දිමු පුදමු පින්වත් හිමි පානෝ.